Devi Surinda Budu Bhava Pata Inda Obage Guna Kanda Minna Mama Obe Depa Venda Tusita Pura Bhavanela Vedala Devindu Senakin Tunna Puda Piliganimin Tenu mena seta nada sudino tanda nada mena eta nada mena tanda nada mena නර්තන රංගන ගායනයන්ගෙන් මුළු පරිසරයම ලක්දිව සිව් දෙසම චමත්කාර ජනක වන කාලවකවානුවක් තමයි මේ අලුත් අවුරුදු කාලේ අලුත් අවුරුද්ද සූර්ය මංගල්‍ය සමරන්න ස්වාධීන රූප වාහිනිය 13-14 දෙදින පුරා මොරගල්ල වෙරළ තීරයේදී කටයුතු සූදානම් කළ තීදී ඒ උලෙල ඒ උත්කර්ෂවත් සූර්ය මංගල්‍ය නර්තනයෙන් හැඩ කරන්නේ බස්නාහිර පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායම සංස්කෘතික කණ්ඩායම එහි නර්තනාංගයකින් තමයි ඔන්න අපි මේ වැඩසටහන ආරම්භ කළේ. ඇත්තටම සූර්ය මංගල්‍ය ස්වාධීන රූපවාහිනි මාධ්‍යාලය මෙවන් උත්කර්ෂවත් උළෙලක් හෙළේ මහා සංස්කෘතික මංගල්‍යයක් ගෙනෙද්දී එයට නර්තන දායකත්වය ලබා දීමත් හරිම වගකීම් සහගත වැඩක්. ඒ නිසා ඒ වගකීම් සහගත වැඩේ විශිෂ්ට ලෙස ගුණාත්මක ලෙස ප්‍රමිතියෙන් යුතුව කරන්නට අවශ්‍ය නිසාම අප තෝරාගන්නේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය. එහි කාර්යභාරය සහ මේ කොහොමද සූර්ය මංගල්‍යයට ඔවුන්ගේ දායකත්වයේ සූදානම කියන කාරණාව පිළිබඳ අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ගරු සභාපතිතුමන් ප්‍රවීණ රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස් මැතිතුමන් සහභාගී වෙනවා. සුබ දවසක් ඔබතුමාට. ඒ වගේම තමයි එහි අධ්‍යක්ෂ නිරෝෂා තල්පිටිකෝරාල මැතිණිය ඔබතුමියටත් සුබ දවසක්. ගරු සභාපතිතුමා ප්‍රවීණ රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස් මැතිතුමනි ඇත්තටම බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන තිබෙන මේ සංස්කෘතිය ඔප්නංවන්න සංස්කෘතියේ හෙට දවස උදෙසා මහඟු දායකත්වයක් දක්වන ආයතනයක් මේ සෞන්දර්ය නිකේතනය කියනක සූර්ය මංගල්‍යයත් එක්ක එකතු වීම ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ මෙවැනි ආයතනයක්? බංගිතන්නේ අමිල ඉස්සලාම ස්තුතිවන්ත වෙන්න ඕමනයි ස්වාධීන රූපවාහිනී ආයතනයට. මොකද අපි පුංචි ඒකකයක පුංචි කොටසක් පමණයි. ඒ කියන්නේ බස්නාහිර පළාත් සභාව ගත්තම එහි තියෙන අනිකුත් ආයතනත් එක්ක සමගාමීව
api punci ayatanayak adhikariyak namut etula tiyenne watinakam rasak thiyena mokada shaktin godak thiyena ekaṭa hetu karanawanne api saundarya dharave weda katitu tika ganudunu karana nisa boho avastha waladi me dristrika trithwaya kendra karagena bassahira palat sabhava kalutara kolamba gampaha kena dristrika trithwayen පහුගිය කාලේ පුරාම අපි කල්පනා කළා මේ දරුවන්ට මොකක් හරි කරන්නට ඕනේ කියලා. කරන්නට ඕනේ කියලා ඉතිහාසයේ ඉඳලාම නිර්මාණය වෙච්ච මේ නර්තන ක්‍රියාවලිය නැවත පණ ගන්නවන්නට ඈත පළාත් වලින් ඔය දිස්ත්‍රික්කයේ ඈත පළාත් වලින් දුප්පත් දරුවන්ව ගෙන්නගෙන දුප්පත් නෙමෙයි ශක්තිමත් නර්තනයේ සඳහා දැනුමක් තියෙන අවබෝධයක් තියෙන විනයක් තියෙන දරුවන්ව තෝරා බේරාගෙන ඔවුන් සමග මේ ගනුදෙනුව කරනවා. කරනකොට මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වන ස්වාධීන රූපවාහිනිය මෙවර අවුරුදු උත්සවය සඳහා අපිට ආරාධනා කළා. බොහොම ගෞරවාන්විත ආරාධනයක්. ඒ ගෞරවාන්විත ආරාධනය අපි බොහොම කැමැත්තෙන් බාරගත්තා. දරුවෝ බොහොම කැමැත්තෙන් බාරගත්තා. මොකද මේක ඔවුන්ගේ නිර්මාණ කාරණාව උපනන්වන්නට හොඳ තෝතැන්නක් නිසා. මම හිතන්නේ මොරගල් වෙරළ තීරයේ මොවුන් නටාවි. ඔවුන්ගේ හඬ අඬහැරිය පෙන්වාවි ඔවුන්ගේ නිර්මාණ කුසලතාවය දක්වාවි ඒ ඔක්කොම වෙන්නේ මේ භාග්‍යවන්ත මාසයේ මේ බක් මාසයේ පවතින අලුත් අවුරුද්ද නිසා මම හිතන්නේ අලුත් අවුරුද්ද සුබ වේ කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ එහි සංස්කෘතික කණ්ඩායම රාජ්‍ය නර්තන කණ්ඩායමේ මේ මැදිහත් වීම මත ඔවුන්ගේ හැකියාවන් එලි දැක්වෙන අපූර්ව ආකර්ෂණීය උළෙලක් බවට මෙවර සූර්යමංගල්‍යයේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ නරඹන ඔබට එය සහභාගී වෙලා නරඹන්නට පැමිණෙන ඔබට විශේෂ අත්දැකීමක් බවට පත්වනවා නොඅනුමානයි සෞන්දර්ය නිකේතනයේ අධ්‍යක්ෂතුමිය නිරෝෂා තල්පිටිකෝරාල මහත්මිය අපි දකිනවා අර කෙටි කාලීන ඉතිහාසයක් තුළ වුණත් මේ අර සභාපතිතුමන් සඳහන් කළා වගේ මේ දිස්ත්‍රික්ක තුන කේන්ද්‍ර කර ගනිමින් මේ ශේෂ්ත්‍රයට නිපුණ කුසලතාවයක් දක්වන තරුණ තරුණියන්ට ලොකු අවස්ථාවක් ලබා දෙන ආයතනයක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙවැනි අවස්ථාවක කොහොමද ඒක දැනෙන්නේ? ඔව්. ඇත්තටම මට හරි සතුටුයි අපේ ආයතනයේ බස්නාහිර පළාත් මේ සෞන්දර්ය නිකේතනයේ බස්නාහිර පළාත් සභාව යටතේ පාලනය වෙන්නේ මේ වෙලාවෙ මතක් කරන්න ඕනේ ගෞරවයෙන් අපේ මේ ගරු ආණ්ඩුකාරතුමාවත් ඒ වගේම බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්තුමාවත් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමාවත් අපි මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා අපේ ආයතනයට දෙන අතිහිත සම්බන්ධයෙන් ඒ වගේම අපි මේ වෙලාවේ අපි ළමයි 80ක නර්තන සංචිතයක් පිහිටවලා තියෙනවා ඒක නිසා අපිට ඕනෑම බස්නාහිර පළාතේ ඕනෑම නර්තන අංගයක් ආවරණය කර ගැනීමේ හැකියාවක් අප ආයතනයේ සතුව මේ වෙනකොට තියෙනවා. ඒක නිසා නර්තන සංගීතයේ දෙපැත්තෙන්ම අපි පරිපූර්ණ වෙලා තියෙනවා මේ වෙනකොට. ඒක නිසා ඕනෑම ඉල්ලුමකට අපිට ගුණාත්මක නර්තන කණ්ඩායමක් සංගීත කණ්ඩායමක් සපයාදීමේ හැකියාවක් අපි සතුව තියෙනවා. සභාපතිතුමා දැන් අපේ රටක් විදිහට රටේ සිව් දෙසම දස දෙසම මේ කුසලතාවන් හැකියාවන් තියෙන පිරිස හිටියත් මේගොල්ලෝ සියල්ල කේන්ද්‍රගත වෙන්නේ මේ කොළඹට අගනගරයේ කේන්ද්‍ර කරගෙන තමයි කේන්ද්‍රගත වෙන්නේ. ඒ නිසා එවැනි තැනක මේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන මෙවැනි ආයතනයක් තිබීම හරි වැදගත් ඔවුන්ට හොඳ වේදිකාවක් තනන්න ජාතික සහ ජාත්‍යන්තර මට්ටමට ගෙන යන්න උනත් පුළුවන්කම තියෙනවා. ආයතනයක් විදිහට මෙවැනි වැටකටයුතු වලට සහයෝගය දක්වන අතරතුර කොහොමද ඊට සූදානම? ඇත්තටම අමිල මේක හොඳයි ඔයා මතක් කරපු කාරණාව. දැන් පළාත් සභා රැසක් තියෙනවනේ ලාංකීය සමාජය තුළ අපේ ජන සමාජයේ ප්‍රාදේශීය වශයෙන් පළාත් හැටියට පළාත් නමුත් මේ හැම පළාත් සභාවකම සංස්කෘතික කොටසක් තියෙනවා. අපි ඉල්ලීම් කරනවා අපි මේ පිළිබඳව උනන්දු වෙනවා අනිකුත් පළාත් සභාවලත් මේ වගේ සංස්කෘතික අංග නිර්මාණය කරන්න ක්‍රියාත්මක කර මොකද සමස්ත සමාජය ඇතුළෙම අද වෙනකොට සමහරක් වලට වෙන අර්බුදකාරී දැක්මක් තමයි අපිට පේන්නේ මේ අපි මාධ්‍ය තුල යම් යම් මේ දකිනකොට. ඉතින් අපි ඉල්ලනවා සෞන්දර්ය ධාරාවට එකතු වෙච්ච දරුවෝ යහපත් සමාජයක් ගොඩනගාවි කියන සංකල්පේ. ඒ නිසාම අපි මේ නර්තනයේ වැඩසටහන පමණක් නෙමෙයි නාට්‍ය වැඩමුළුවකුත් නාට්‍ය උත්සවයකුත් පවත්වනවා. ළමා නාට්‍ය උළෙල. ඒ කියන්නේ බස්සහිර පළාතේ අපිට තියෙනවා පාසල් 1200ක් විතර බස්සහිර පළාත නියෝජනය කරන පාසල්. ඒ පාසල් හැම එකකටම අපි ආරාධනා කරනවා ගෞරවයෙන්
පිටපතක් කියවන්න අපිට. කෙටි නාට්‍ය උත්සවයක් මේක ප්‍රාථමික වාසල් වලටත් පුළුවන්. ඊට පස්සේ ද්විතීයික පාසල් වලටත් පුළුවන්. ඒ වගේ අපි මේ සෞන්දර්ය ධාරාවේ විවිධ ඉසව් ස්පර්ශ කරනවා. අමාරු වැඩ නැත්තේ නැහැ. නමුත් අමාරු එකක ඉඳලා හරියන්නේ නැහැ. ඒක නිසාම අපේ දක්ෂතාන් සහ අපේ පාලනාධිකාරියේ තියෙන උනන්දුව මත ඇතර මට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වෙලාවේ අපේ ආයතනයේ අපේ කාර්ය මණ්ඩලයේ බොහොම උනන්දුවෙන් අධ්‍යක්ෂකතුමිය ඇතුළු සීළු දෙනාම බොහොම උනන්දුවෙන් තමන්ගේ වැඩක් වගේ හිතාගෙන මේ කාරණාවට මුහුණ දෙනවා. ඒකෙන් අපි ලබාගත්තු පළවෙනි අග්‍රඵලය තමයි මේ 14 13 කියන දෙදින මේ සූර්ය මංගල්‍යයට ස්වාධීන රූපාණියත් එක්ක ගනුදෙනු කිරීම. මම හිතන්නේ ඒක ඉතාමත්ම වටිනා අවස්ථාවක්, දරුවන්ටත් හොඳ අවස්ථාවක්. මොකද ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ ඉදිරි ගමන් මඟ දුර ගෙනියන්නට මේක හොඳ දොරටුවක් වේ කියලාත් අපි විශ්වාස කරනවා. හොඳයි. ඔන්න අපිට පුළුවන් වේවි ඒ ගැන තවදුරටත් කතා බහ කරන්න. අපිට කලින් විරාමයක් අරගෙන අපි කවුරුත් සතුටෙන් සමගියෙන් ගෙවා දමන කාලවකවානුවක් අලුත් අවුරුද්දේ අලුත් සිතුවිලිත් එක්ක ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ මේ අලුත් අවුරුද්දේ අසිරිය 2023 සූර්ය මංගල්‍යය ඔස්සේ 13-14 දෙදින පුරා මොරගල්ල වෙරළ තීරයේ කේන්ද්‍ර කර ගනිමින් ඔන්න ගෙනෙන්න සූදානම්. මෙවැනි සූර්ය මංගල්‍යයකදී මෙවැනි සංස්කෘතික උළෙලකදී නර්තනාංගවලට සුවිශේෂතනක් ලැබෙනවා. විශේෂයෙන්ම අවුරුදු කාලය කියන්නේ අපේ සංස්කෘතියේ තියෙන ජන නැටුම්වලට නර්තන සම්ප්‍රදායන්වලට වැඩි ඉඩක් ලැබෙන කාලවකවානුවක්. ඒ නිසාම මේ උළෙල නර්තනාංග රැසකින් හැඩ කරන්න බලාපොරොත්තු වෙනවා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ බස්නාහිර පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායම විසින්. එහි කාර්යභාරය පිළිබඳව තමයි අපි කතාබහ කරමින් ඉන්නේ. බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ගරු සභාපතිතුමා ප්‍රවීණ රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස් මැතිතුමන් සමග. ඇතරම ඔබතුමාගෙන් දැනගන්න කැමති, දැන් අර මම කිව්වා වගේ ටිකක් වියකිලා ගියත් අලුත් අවුරුදු කාලයක් වෙද්දි මේ ජන නැටුම්වලට අපේ දේවල් වලට ලොකු ඉඩක් ලැබෙනවා. ඒව රැකගන්න ආයතනයක් විදිහට මෙවැනි අවස්ථාවක ඔබතුමාගේ අදහස කොහොමද ගැන? මම හිතන්නේ අමිල මේක ඉතාමත්ම විශේෂ කාරණාවක්. මොකද සමහරක් වෙලාවට අපේ නර්තන සම්ප්‍රදායි නර්තන ශෛලීන් අපෙන් ටිකක් ඈත් මෑත් වෙමින් යන යුගයක් නේ තියෙන්නේ. හුඟක් වෙලාවට අපි දකින්නේ නිකන් අර කිරිබත් වලට අයිසින් දැම්ම වගේ නැටුම්නේ. අපිට ඕනකමක් තියෙනවා නිවැරදි කිරිබත පෙන්වන්න. කිරිබත කියන එක මේ අලුත් අවුරුදු කාලේ ඉතාමත්ම සුවිශේෂී වූ ආහාරයක්. ඒ වගේම නර්තන ක්‍රියාවලියේදීත් මේ අලුත් අවුරුද්දට ගැලපෙන නර්තන හැඩ අපේ දරුවෝ නිර්මාණය කරනවා. ඒ නිසාම මං හිතන්නේ ඔවුන්ට සූතිවන්ත වෙන්න ඕනේ මම මේ පෞද්ගලිකවම. මොකද ඔවුන් දිවාරෑ නොබලා තමන්ගේ මේ ශක්තියින් එකතු කරගෙන සමාජගත කාරණාවට යහපත් දේ නිර්මාණය කරන්නට ඔවුන් දක්වන සහයෝගය සමහරක් වෙලාවට නොකා නොබී ඇවිල්ලා මේ තමන්ගේ ආයතනයට මෙහෙම උදව්වක් කරනවා. මං හිතන්නේ මේ අපෙන් වියකී යන මේ සමහරක් සම්ප්‍රදායන් ආරක්ෂා කර ගැනීමේ වගකීම බස්සහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ හැටියට අපි තුල තියෙනවා. ඒ තියෙන නිසාම තමයි අපි අධ්‍යක්ෂකතුමියත් කාර්ය මණ්ඩලයත් ඔක්කොම සැදී පැහැදී මේ සඳහා මහන්සි වෙන්නේ. අපි මේ අවුරුදු කාලෙට පමණක් නෙවෙයි මේක අවුරුද්ද පුරාම ක්‍රියාත්මක කරනවා. ඔබ යම්සි ආයතනගත කාරණාවක වැඩ කටයුතු කරන කෙනෙක් නම් ඔබට නර්තන වැඩසටහන් වලට කණ්ඩායමක් අවශ්‍ය නම් අපිව අමතන්න. අපි 20, 81, 500 ඕන වෙලාවක ඇමතුවොතින් අපිට පුළුවන් ඒ නිර්මාණ කාරණාවට අපේ නිර්මාණ කාරණාව එකතු කරලා තවත් වර්ණවත් කරන්න. ඒ වගේම සභාපතිතුමා දැන් අංකුර කලාකරුවන්ට ප්‍රවීණ කලාකරුවන්ට පවා ඔවුන්ට හොඳ පුහුණු වීම් තැනක් මේ කොළඹ අග නගරයේ කේන්ද්‍ර කරගෙන මේ ස්ථානය ස්ථානගත වෙලා තියෙනවා නේද? එහි වටිනාකමකුත් තියෙනවා. ඔව් ඇත්තටම දැන් කොළඹ කියවට කොළඹ හත ලේසි පාසු නැහැ. තැනක් නෙමෙයි. ඉතින් අපි අපේ ආයතනයේ විශාල රංගශාලාවක් තියෙනවා ආසන 450ක විතර. ඒකට අපි නම් කරලා තියෙනවා තියටර් 7 රංගහල කියලා. එතකොට කලම්බු 7 තියටර් 7. ඒක නිසාම ඔබගේ නාට්‍ය නිර්මාණ විවිධ ප්‍රසංග සම්දර්ශන සියලු කාරණාවලට අපි රඟහල් සූදානමින් සිටිනවා. ඒකම නර්තන සංචිතයේ තියෙනවා. කලාකරුවන්ට පුහුණු වීම සඳහා ස්ථානයක් තියෙනවා. බොහොම අඩු මුලට අපි වේදිකා නාට්‍යකරුවන් සඳහා ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා.
ඕනේ වෙලාවක අපේ කණ්ඩායම සූදානම් වුන්ට උදව් පදව් කරන්න. ඒ වගේම සංගීත සංචිතයක් අපි පිහිටවගෙන යනවා මේ කාලේ. ඒ වගේම අපි පාඨමාලා කීපයක් නිර්මාණය කරන්නටත් සූදානම් වෙනවා. ළමා නාට්‍ය උළෙල පැවැත්වෙනවා. මේ ආකාරයට ගත්තම වැඩ ගොඩක් කරගෙන යනවා. ගොඩක් කළත් මදි වගේත් හිතෙනවා ඉතින්. තව තවත් කරන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඇත්තටම බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ විදිහට ලංකාවේ දසත විසිර පැතිරලා ඉන්න තරුණ තරුණියන් පවා මේ අවස්ථාවට සහභාගි වෙලා මේ තැනට සහභාගි වෙලා මේ දේවල් Tamanගේ කුසලතා උපනංව ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් සූර්ය මංගල්‍යයටත් අංග රැසකින් දායකත්වයේ දක්වනවා. කොහොමද පුහුණු වීම කටයුතු එහෙම මේ දවස්වල සිදු කරනවද අධ්‍යක්ෂතුමිය? ඔව්. මේ වෙලාවේ අපි ළමයි වල අමාත්‍යෙන් පහසුකම් ලබා දීලා ළමයි ටික නවත්තගෙන පුහුණීම් කටයුතු සිදු කරගෙන යනවා. දැන් අපි සූර්ය මංගල්‍යයට නර්තනාංග 6ක් පමණ ඉදිරිපත් කරනවා. 13 වෙනිදායි 14 වෙනිදා යන දෙදිනම අපේ දරුවන් ඒ සඳහා වෙහෙස මහන්සි වෙනවා. මේ සඳහා අපේ කණ්ඩායමට මම බෙහෙවින්ම ස්තුතිවන්ත කරන මේක අවස්ථාවක් කරගන්නවා. අපේ නර්තන මෙහෙවන ගයන් බුද්ධික මහතාටත් ඊලෝක සඳරුවන් මහතාටත් විශේෂ ස්තුතියක් මම පුද කරනවා. මේ වෙනුවෙන් අපකැප වෙලා වෙහෙස වෙලා අපිට දෙන සහයෝගයට. අධ්‍යක්ෂතුමිය දැන් ඒ වගේම නර්තනය විතරක් නෙමෙයි ගායනය රංගන කුසලතා වැඩි දියුණු කරන්නත් මේ ආයතනයේ කේන්ද්‍ර කරගෙන වැඩසටහන් දියත් වෙනවා නේද? ඔව් දියත් වෙනවා. නර්තනය සංගීතය ගායනය ඊට පස්සේ නාට්‍ය චිත්‍ර මූර්ති අපි හැමදාම දැන් ආරම්භ කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ සඳහා ඔබට සියලුම මෙතන අහන් ඉන්න සියලුම දෙනාටම අපි නොබෝ දිනකින් අපි ඒ සම්බන්ධව ප්‍රචාරයක් ලබා දෙනවා. එතකොට අපි පටන් ගන්න ඒ සාහිත්‍ය පත්‍ර පාඨමාලාවක් වගේ දෙයක් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔය ඉල්ලුම් කිරීමේ හැකියාවක් ඔබ සියලු දෙනාටම අවස්ථාවක් උදා කරලා දෙනවා. අප්‍රේල් මාසේ 13-14 දෙදින පුරා මොරගල්ල වෙරළ තීරයේ කේන්ද්‍ර කරගනිමින් සූර්ය මංගල්‍යය ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය ඔබට ගෙනෙන්න සූදානම්. එහි නර්තන හැඩතල නර්තන දායකත්වය බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායම විසින් දක්වන්නට එළි දක්වන්නට නියමිතව තිබෙනවා. සභාපතිතුමා දැන් මෙවැනි කාර්යාවයක් සිදු කිරීමේදී සහයෝගය දක්වන පාර්ශව ගැනත් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ කිව්වා. ඔව් ඇත්තටම මේක මේ ලොකු වැඩක්. ඉතින් මගේ ස්වාධීන රූපවාහිනියත් අත ගහලා තියෙන ලොකු වැඩකට සහ පොඩි පුණ්‍ය කර්මයක්. මේ කියන්නේ ඈත පළාත් වලින් අපේ ආයතනයට ආපු දරු දැරියන්ට අවස්ථාවක් ලබා දීලා තිනෝ. ඔවුන් අරගෙන අපි මොරගල්ලට යනවා බේරුවල පැත්තට. ඇත්තටම අපිට උදව් කරපු කණ්ඩායම් කීපයක් ඉන්නවා. ඉස්සලාම් බස්සහිර පළාත් සභාව, බස්සහිර පළාත් ආණ්ඩුකාරතුමා සහ ප්‍රධාන ලේකම්තුමා, ඒකම බස්සහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ කාර්ය මණ්ඩලය, විශේෂයෙන්ම බේරුවල ප්‍රදේශයේ බේරුවල වෙළඳ ව්‍යාපාරික නිහල් චන්දන මහත්තයා අපිට නවාතැන් පහසුකම් ලබා දුන්නා. ඒකම මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය සාමාන්‍ය අධිකාරී ජගත් පෙරේරා මහතාත්, බස්සහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ කළුතර ඩිපෝවේ ප්‍රියන්ත මහතාත් අපිට උදව් උපකාර කළා. මම හිතන්නේ ප්‍රදේශයේ ජනතාව උදව් උපකාර කරાવી. ඒක නිසාම මේ සූර්ය මංගල්‍ය ආදරණීය ගෞරවාන්විත සාමකාමී හැමෝටම සහභාගීත්වයෙන් සහජීවනයෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් සූර්ය මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වාධීන රූපවාහිනියේ අප්‍රේල් මාසේ 13-14 දෙදින පුරා මොරගල්ල වෙරළ තීරයේ කේන්ද්‍ර කරගනිමින් ගෙනෙන සූර්ය මංගල්‍යය නර්තනයෙන් හැඩ කරන බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ බස්නාහිර පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායමේ සංවිධාන ශක්තිය පිළිබඳවත් ඒ ආයතනය පිළිබඳවත් අපි කතා බහ කළේ. මෙම ආයතනයේ ගරු සභාපතිතුමන් ප්‍රවීණ රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස් මැතිතුමනි, ඔබතුමන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අධ්‍යක්ෂතුමිය නිරෝෂා තල්පිටිකෝරාල මහත්මිය, ඔබතුමියටත් බෙහෙම ස්තුතිවන්ත වෙමින් ඔබට අපූර්ව අත්දැකීම් රසකින් සපිරි සූර්ය මංගල්‍යයේ මේ නර්තනාංග දකින්නට බලන්නට අවකාශය ලැබේවා මම බලාපොරොත්තුෙන් ඉන්න කියන කාරණාවත් මතක් කරමින් අපි සමුගන්නවා. අද සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින්.